ඇහි බල කාරගුණයක් තියෙන්නේ. ඔන්න අපි අදත් පොඩ්ඩක් ආවා මාදුරුවේ පැත්තට ඇත්තු ටිකක් බලන්න කියලා. මේ දවස්වල ඉතින් මේ තියෙන කාලගුණෙත් එක්ක ඉතින් සත්තු බලන්න පොඩ්ඩක් අමාරුයි. මේ හේතුව තමයි වැස්සට මේ අලි පොඩ්ඩක් එහෙම දුවනවනේ. මේ සත්තුන්ටත් හරියට එක තැනක ඉන්න අමාරුයි. මේ තියෙන වාතාවරණෙත් එක්ක කෑම හොයා ගැනීම ඒක ප්‍රශ්න තියෙනින්ද සත්තු ටික පොඩ්ඩක් එහෙම වෙනවා. මෙතන යන් කියලාද කියන්නේ? ඈ හල පයින්නත් මෙහත් නෑ. හල හල හලෙන් එහා පැත්තේ ඉන්න. ආ ඉතින් මාදුරට ආපු ගමනේ ඔන්න අපේ සුපුරුදු ඇතා මහා සාමාන්‍ය දන්නවනේ මහා කියන්නේ මේ අපේ බුලට් උඩවලේ බුලට් වගේ පොඩ්ඩක් සීතලයි හරි අමාරුයි කතා කරගන්න. දැන් පොඩ්ඩක් කැලේ මැද්දෙන් ඉන්නේ අපි මේ පේනවා. අවුව වැස්ස කියලා අවුව වැස්ස පොඩ්ඩක්වත් බලන්නේ අතරින්නේ ගමන. කොහොම හරි හොඳම ෆොටෝස් ටිකක් හොයි වීඩියෝ ටිකක් ගන්න තමයි ට්‍රයි කරන්නේ. ඉතින් උදව්වට අපේ තව අයියා කෙනෙකුට සහභාගීනවා. මේ නැත්තම් අපිට හරි යමුද කරගෙන අලි ටික පොඩ්ඩක් ළඟ ඉන්නේ. අපි එකින් සත්තු ඉඳලා අපි ළඟට යමු නේද. වැඩි කතා කරන්න ගියත් අලි ටික යනවා. ඇතරම අපි මෙතනට එද්දි මෙච්චර වැස්සක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ආවේ. ඒ හින්දා අපි කිසිම දෙයක් වැස්සට ආරක්ෂා වෙන්න අරගෙන ආවේ නැහැ. අවසානයේ අපිට අපේ කැමරා ටික ආරක්ෂා කරගත්තේ සෑහෙන අමාරු තුට්ට වෙලාවයි ගියේ ඇත්ත දෙන්නම එක ෆ්‍රේම් එකට එන්න ගත්තා. ආ මහා එනවා මහා. හැබැයි මේ දබ වැස්සෙත් අපිට එකම එක chance එකක් තිබ්බා. ඒක තමයි සාමාන්‍යයෙන් මීටර් 15ක් විතර දුර ඉඳගෙන අලින්ගේ ෆොටෝස් ටිකයි වීඩියෝස් ටිකයි ගන්න හම්බෙච්ච එක. ඒකට එක හේතුවක් තිබ්බා අලින්ට අපේ පැත්තට එන්න බැරි. ආවත් චුට්ටක් වෙලා යන හින්දා අපට ඕන තරම් වෙලාව තියෙනවා මෙයාලා ඉන්න කලින් අපිට එතනින් යන්න. ඔන්න ඉතින් ඉන්නවා ඇත් රාජ්‍යෝ දෙන්නම. ඉතින් ඉස්සරහින් ඉන්නේ අලුතෙන් හම්බෙච්ච ඇතෙක්. මෙයා මේ දවසේ තමයි ඉස්සල්ලාම දැක්කේ අපි. ඉතින් පිටිපස්සේ ඉන්නේ මාදුරුව ජාතික වනෝද්‍යානයේ නිතරම දකින්න පුළුවන් මහා. ඉතින් මේ වෙද්දි මහාගේ එක දලයක් කැඩුණා කියලා තමයි ආරංචි. ආයෙනම් ඉතින් ওই විදිහට බලන්න වෙන්නේ නැහැ කියලා තමයි අපිට දැන් මේ වෙද්දි ආරංචි ලැබිලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අමාරුවෙන් අපි චැනල් ටික ටික ලං කරලා ෆොටෝස් ටිකුයි වීඩියෝස් ටිකුයි ගත්තේ අපේ චැනල් එකත් එක්ක ඉන්න ඔයාලට මේ ලංකාවේ සුන්දරත්වය පෙන්වන්න ඕනේ. හරිම මහන්සි. මොකද මේ තියෙන වැස්සයි කැමරා බඩු පරිස්සම් කරගන්නත් ඕනේ. මේ දික්කලසන් එන්න ආවේ කැලේ අතරින් ගන්න මින්. ආ
ඉතින් අලිරංචු ටිකෙන් ටික ඇවිදගෙන ගිහිල්ලා 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 බැස්සා කැලේම් වෙන පැත්තකට. අවිය පැත්ත ගිහිල්ලා රැකලා සෑහෙන වෙලා හිටියා. හැබැයි මේ ඇතා විතරයි එළියට වැස්සේ. මහා හිටියේ කැලේ ඇතුලේ. වයිනේ සැර වැස්සත් එක්ක අපිට කැලේ ඇතුළට ලං කරන්නවත් බැරි වුණේ අලිත් කෑම කකා තැන් තැන් වල හිටපු හින්දා. මොකද මේ අපි ආරක්ෂාව ගැනත් අපි බලාගන්න එපේ. පේනවනේ අපි යන්නේ මේ අලි පාරක් දිගේ. ඉතින් අපි මෙතනට වෙලා සෑහෙන වෙලා බලාගෙන හිටියත් මෙයා ඇරෙන්න එක අලියෙක්වත් එළියට බැස්සේ නැහැ. ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවර කරන්නයි හදන්නේ. මොකද මේ ටික ටික කරවලත් වෙන්න ගත්තා. ඒ හින්දා අපි මෙතනින් ටික ටික ඈත් වෙන්න ගියා. මොකද කරවල වෙනවා කියන්නේ අලින්ගේ කාලනේ. ඉතින් නැවතත් හම් වෙනකන් ආදරට සමු ගන්නවා.